දුවන් මන්ත්‍රීතුමා ඉන්නවද? මන්ත්‍රීතුමා ගෙදර නෑනේ. මන්ත්‍රීතුමා කොහෙද? කොහෙ ගියාද කියන්න නම් මන් දන්නේ නෑ මහත්තයෝ. එතකොට මේ මන්ත්‍රීතුමාගේ අම්මා වෙන්න ඇති. අපෝ නෑ. මම මේ ගෙදර උයන පිහෙනෙක් කෙනා. හා ඇත්තද? එතකොට වෙන කවුද මේ ගෙදර ඉන්නේ? ලේකම් මහත්තයා නම් ඉන්නවා. කතා කරන්නද? හොඳයි කතා කරන්නකෝ. කවුරු ආවයි කියලාද කියන්න ඕනේ? ඔයි සි මහත්තයෙක් ඉන්නවා කියන්නේ. දැන් මෙම හිටියට ඉස්සර කොහොමද හිටියේ නේද? මන්ත්‍රීතුමා වුණාට පස්සේ බලන්න කේකෙත් ඇති. සර්ලන් එන්න වඩින් වඩින්. හැබැයි මන්ත්‍රීතුමා නම් රැස්වීමකට ගිහිල්ලා වාඩි වෙවි ඉන්න වෙලාවක් නැහැ. අපිට බොහෝම ඉක්මනට මන්ත්‍රීතුමාව හම්බ වෙන්න ඕනේ. කොහෙද රැස්වීම තියෙන්නේ? ඒක නම් හරියට දන්නේ නැස. මං හිතුවා ලේකම්තුමා කිව්වාම මන්ත්‍රීතුමාගේ හැම දෙයක්ම දන්නව ඇති කියලා. රැස්වීම ඕගනයිස් කරන්නේ මීටින් ලේකම්. මම නෙමෙයි සර්. හොඳයි ලේකම්තුමා. අපිට මන්ත්‍රීතුමාට කෝල් එකක් අරගෙන දෙන්නකෝ. අපි ආවේ බොහොම හදිසි වැඩකට. හැබැයි රැස්වීමක හිටියොත් ආන්සර් කරයි දන්නේ. හරි. අපි ආන්සර් කළොත් කතා කරමු. මං නම්බරේ දෙන්න සර් ගන්න. නෑ 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 නෑ. අපි ලේකම්තුමාගේ අංකයෙන්ම ගමු. අම්මේ. ලේකම්තුමායි ෆෝන් එක ගෙනත් දුන්නා නෝ. කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. ඇඳ අයිනේ චාර්ජ් එකට ගහලා ඇති. දැන් ඔබ කියන්නේ ඔය එකක්වත් කරේ මට විරුද්ධව නෙමෙයි කියලානේ. හරි අපි ඒක පිළිගමු. හැබැයි මං උඹට කිව්වා ඔය ගේම නවත්තන්න කියලා මචං. මං කිව්වේ නැද්ද? මං කිව්වා මචං. ඉතින් එහෙම කියලත් ඇයි මචං උඹ නැවැත්තුවේ නැත්තේ? අයියා කිව්වා ඒ කිව්වා අපි අයියේ ඒ ලීෆ්ලට් ටික print කරගත්තේ හරි අමාරුවෙන් සල්ලි හොයාගෙන අපිට එහෙම කවුරුත් අයිය උදව් කරන කවුරුත් අපිට නැහැ එහෙම. ඉතින් බං ඕවා ගිහිල්ලා වෙන කොයි හරි බෙදන්න තිබුණා නේ මචං. ඇයි බල ලංකාවේ වෙන තැන් නැද්ද උඹලට? ඔමස් ආල්බොන්සෝ. වයිසි මහත්තයා. කොහොමද මචං? කාලෙකින් කටහඬ ඇහුනේ. ඉතින් මොකක්ද ආදිස්සිය? තොරණක්ද, දන්සලක්ද, ඔෆිස් එක පේන්ට් කරගන්නද කියන්න මචං. එහෙම දෙයක් නෙමෙයි මන්ත්‍රීතුමා. ඔබතුමාට විරුද්ධව කම්ප්ලේන් එකක් තියෙනවා. දේශපාලන පක්ෂයක කට්ටියකට ගහලා ඒ නායකයව පැහැරගෙන ගිහිල්ලා. පැහැරගෙන ගිහිල්ලා මචං මේ මම? ඔව්. ඒ කුටි කාපු කට්ටිය ඇවිල්ලා පැමිණිලි කරලා දිනනවා. මේකයි ඔයසි මාත දැන් මෙහෙම සීන් කෝන් යන්නම් වෙලා තියෙනවා. දැන් ඔය ටවුන් එකේ මොනවද කොළ වගේයක් බෙදපු සෙට් එකක් මගේ උන් දෙන්නට ගහලා තියෙනවා. ඒකට නම් එන්ට්‍රියක් දාන්න මම මේ පොලිසියට එන්නින්නේ. ඇත්තද? එතකොට මේ පැහැරගෙන ගිය කතාව බොරුද? වයිසි මාත්‍යා මචං මේ මා දවාලේ කොහමද එහෙම දේවල් කරන්නේ? මේ චිකාගෝ නෙවෙයිනේ මේ ලංකාවනේ. මේ 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 බොරු කියන්නේපා. මම ඔබතුමාගේ ඉතිහාසය හොඳට දන්නවනේ. හරි හරි වයිසි මාත්‍යා ඉතින් ඔයා මගේ ඉතිහාසය දන්නවා වුණාට මගේ වර්තමානය දන්නේ නෑනේ මචං. මම ඇත්තටම ඔය වගේ කේස් වලට දැන් අත දාන්නේ නෑ. මොකද අපි දැන් මහජන නියෝජිතයෝනේ. මේ මං කියන්නේ ඔයසි මහත්තයා. මම පොලිසියට එන්නම්. ඔයසි මහත්තයා දැන් ඔතනින් පොලිසියට යන්නකෝ. හරි. එහෙම නයිට්මන්ට් එන්න. මොකද මේ චෝදනාව බරපතල. මට තේරෙනවා. මට තේරෙනවා. මේ මම විනාඩි 10 න් උතන. හරි මචං. Yeah.
මං කොහොමද අපේ අප්පච්චිට කියන්නේ මෙයා දේශපාලනය කරනවා කියලා? අපේ අප්පච්චිගේ කටේ තියෙන මාන්දුව රස්සාව කරන කෙනෙක්ට බංගල දෙනවා කියලා. ආණ්ඩුවේ රස්සාවක් කරන උන්ට කෙල්ලෝ දෙන්න කතා කරේ 1960 ගණන් වල. අද කාලේ කවුද බං ආණ්ඩුවේ රස්සාවක් කරන එකෙක්ට කෙල්ලෙක් දෙන්නේ? උන් ඔෆිස් වල වැඩක් කරන්නේත් නැහැ, ගෙදර වැඩක් කරන්නේත් නැහැ. මම ඉතින් අපේ අප්පච්චිලට ඕනේ සමාජ තත්ත්වෙනේ. උන්ගේ මොකද්ද තියෙන සමාජ තත්ත්වෙ? ඒ හම්බෙන තුටු දෙකෙන් පුළුවන්ද සමාජ තත්ත්වයක් තියාගෙන ජීවත් වෙන්න? ගෙවල් හදන්න බැංකුවට ණය වෙනවා, කන්න කඩේට ණය වෙනවා, ඊට පස්සේ බොන්න යාළුවන්ට ණය වෙනවා. එහෙමම යාළු කරන්නත් එපා ඉතින්. නෑ බං, මං කියන්නේ ඇත්තනේ. මගේ යාළුවෙක් හිටියා, හරිද? උන්ගේ තාත්තා උදේට පහන දෙල මොකක්ද නැද ප්‍රාර්ථනා කරන්නේ? මැරෙන්න එපා, බඳින්න එපා, මැරෙන්න එපා, බඳින්න එපා. ඒ කියන්නේ? ඒ කියන්නේ මගුලක් ආවොත් ගානක් කුඩු, ඊට පස්සේ මලගයක් ආවොත් ඒත් ගානක් කුඩු, ඔය වගේ දෙක තුනක් ආවොත් මාසෙම කුඩුනේ. මදුරගෙන් කෝල් එක. මොකද හෙලෝ, ඔව් මදුර. ඇයි මොකද ප්‍රශ්නේ? මොනාද වෙලා තියෙන්නේ? ඉතින් පොලිසිය දැන් මොකද කියන්නේ? හරි හරි හරි, අපි දැන් එනවා. ඔව් අපි එනවා. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ කියන්නකෝ. කලින් ඔබ පැහැරගෙන ගිහිල්ලාලු. පැහැරගෙන ගිහිල්ලා? එහෙම කොහොමද වෙන්නේ? දැන් ටිකකට කලින් මේගොල්ලන්ට ගහලා කලින් ඔබ පැහැරගෙන ගිහිල්ලා. අනේ චාප, අපි පොලිසියට යන්න. යමු යමු. දැන්ටම තරු කාලිංගෝ මරලා දන්නේත් නැහැ. අපිට තියෙන ත්‍රිවිල් එක කරන් පිටිපස්සෙන් පන්නන්න. පොලිසිය තදාරිය දාරි ඉන්නවනේ, කිසිම ඇක්ෂන් එකක් ගන්න නැතුව. මේවද මිනිස්සු කිඩ්නැප් කරලා කොහොම පොලිසිය ඇසිරෙන්නේ? අනිත් එක දේශපාලන පක්ෂ නායකයෙ. මේ මෙතන පරක්කු වෙනවා නම් අපි ගිහින් SSP-ටත් කම්ප්ලයින් කරමුද? සර් මොකද උනේ කාලිංගෝ හම්බුණාද? කට්ටි එන්න ගතුලට. සර් කාලිංගෝ හම්බුණා සර්. කාලිංග? කවුද කාලිංග? ඇයි සර් අපි නැති උනේ කිනා? නෑ නෑ නෑ. හම්බුනේ නෑ. മന്ത്രിතුමාව හම්බුනේත් නෑ. හැබැයි මම മന്ത്രിතුමාට කෝල් කරා. එතුමා නම් කියන්නේ ඕගොල්ලෝ තමයි එතුමලට ගහලා තියෙන්නේ කියලා. බොරුනේ සර් කියන්නේ. අපි මොනවට දෙවිවලුට ගහන්නේ? ඒක නම් මං හරියටම දන්නේ නෑ. එතුමා කියන්නේ එහෙම තමයි. සර් එතකොට කාලිංග කොහෙද යා? එයා කියනවා මම පැහැරගෙන ගියේ නෑ කියලා. හරිනේ සර්, ඉතින් පැහැර ගත්තාම කියන්නේ නෑනේ පැහැර ගත්තා කියලා. අනිත් එක සර් කවුද මේ රටේ වැරද්දක් කළා කියලා කියන්නේ? සර් මේක සැහැල්ලුවට ගන්න එපා. කවුද සැහැල්ලුවට ගත්තේ? මේ මිස්ටර් මේ? එහෙම කතා කරන්න එපා. Chill, break us our trip switches. වගකීම ආරක්ෂාවයි සාතිකයි. ඔගොල්ල සතුරුෙන්ද මේ විදියට හරි ඔයගොල්ලෝ ගැන බලන එකට? ඉතින් සර් බලන්නේ නැහනේ. മന്ത്രിට කෝල් කරලා කාලිංග පැහැර ගත්තද කියලා අහලා එයා නෑ කිව්වට පස්සේ නිකන් ඉන්නවනම් පොලිසියෙන් ඒක වැඩක් නැහනේ. මේ නෝනා, අපිට ගොඩක් වැඩ තියෙනවා. නෝන්ලා දේශපාලනය කරනවා කියලා එක එක විගඩම් කරලා පොලිසියට ආවහම අපේ වැඩ පාඩු වෙනවා. අපිට දුප්පත් අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න තියෙනවා. ඒ මිනිස්සුන්ට උදව් කරන්න විදියකුත් නැහැ නෝන්ලාගේ විගඩම් හින්දා. අරේ පිකට් එකක් කියයි, මේ ස්ට්‍රයික් එකක් කියයි, අරක විවුර්ත කරන්න තියෙනවා, මේක විවුර්ත කරන්න තියෙනවා. ඇමතුමා ආවා, ඇමතුමා ගියා. අපි ඔයාට කියපුවාම කවුද අනිත් මිනිස්සුන්ගේ දේවල් කරන්නේ? හරි සර්, අපිත් අහිංසකයි තමයි. ඒකයි පොලිසියට නැත්නම් අපිට මැර හමුදා තිබ්බනම් මෙලහටත් අපි හිතට ගහලා කාලින් වරන් ඇවිල්ලා. හරි හරි, පොඩ්ඩක් ඉරිටලා ඉන්නකෝ. මම බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. Thank you.
කොයි බොරු වැඩ නවත්තන්න කියලා. කොයි ඉතින් අහනවද? දැන් ඉතින් නවත්තයි. කොතනින් හරි මට්ටුනාම ඕවා හරිය. අනේ චාපා. උන් කාලෙකට මුදු කරදරයක් කරලා නැතුව නේද? අපි දැන් ඔයා බය වෙන්නේ නැතුව ඉන්නකෝ. එහෙම කරන්නේ කොහොමද? මේ රටේ නීති කියලා දෙයක් තියෙනවද? සර් කිත්රුවන් මන්ත්‍රීතුමා ඇවිල්ලා ඉන්නවා කට්ටියක් එක්ක. කට්ටියක් එක්ක? ඒ මොකද? හද? මොකද? දන්නේ නැහැ සර් අහනවා. පොඩ්ඩ ඉන්න කියනවා. මං එන්නම් කියනවා. අත්තන් ඕක ඇවිල්ලා මගේ පුටු ඉඳගෙන. සියට ගෙනාවේ නැහනේ මේ 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 බෙදෙන පත්‍රිකා මොනවද කියලා ඇහුවම මනේ ගහලා තියෙන්නේ මේ පොලිසි ගානේ ඇවිල්ලා බොරු චෝදනා දාන්න එපා ඔයාලා අපිට ගහලා කාලේක ජීප් එක දාගෙන ගියේ එතකොට මේ ඒ මල්ලිලාද හරි ආවේග ශීලියනේ මල්ලි හරි දැන් මේ දෙන්නගේ කවුද කාටද ගැහුවේ මට පෙන්නන්න මට තුවාල පෙන්නන්න මේ එහෙම පෙන්නන්න තුවාල නැහැ එනකොට මේගොල්ලෝ තමයි අපිට ගැහුවේ. කුටි කෑම නම් තුවාල දෙන්න තියෙන්න ඕනේ නේ. දැමෙ. මේ පේනවා. ඈ බැලු බැල්මට පේනවනේ මචං කුටි කාලා කියලානේ. ඈ වයිසි මාත්‍යා මේවා දේශපාලන කුමන්ත්‍රණ. අනේ මේ ඔය මෙතන බොරු කියන්න හදන්න එපා. අපිට පුළුවන් මේ මැරෙන්න ගහන්න. ඔයා කාලිංගෝ පැහැරගෙන ගියා. හරි දැන් නෑ කියනවද? ඔව්. මං නෑ කියනවා. මං නෑ කියනෝ විතරක් නෙවෙයි. මං එයාල පාල හිටියෙත් නෑ. මම මෙහෙම දෙයක් දන්නෙත් නෑ කියලා කියනවා. ඇයි අවුල්ද මචං? හරි. දෙගොල්ලම කතා නවත්ත ගත්තා නා. දැන් දෙගොල්ලම වෙච්ච දේ පැමිණිලි කරන්න. අපි ඒක විභාග කරලා තීරණයක් ගන්න. එතකොට කාලින්ද යාට මොකද වෙන්නේ? මේගොල්ලෝ නෑ බලෙන් අරගෙන කි. දැන් මේගොල්ලෝ කියනෝනේ පැහැර ගත්තේ නෑ කියලා. මේක මාර කතාවක් නේ. මොකද්ද? මොකද්ද මචං මාර කතා? අපි කාවත් පැහැර ගත්තෙත් නෑ. අපිට කාවත් පැහැර ගන්න ඕමනාවකුත් නෑ. හරි හරි. දැන් දෙගොල්ලොම පැමිණිලා දාන්නකො. අපිට වැඩ තියෙනවා. මටත් වැඩ තියෙනවා. බල එන්ට්‍රි දාලා වරෙල්ල. සජිනි මොකද සිද්ධ වුනේ? මාර පොලිසි තමයි බම් මේව. මිනිහ කුස්සන් ගියත් මුන්ට ගාණක් නැහැ. ඇයි දැන් මොකද උනේ? මුන් අපිට ගහලා කාලිංගව අරන් ගියා. දැන් ගුටි කාපු දෙන්නෙක් අරන් එවිලා කියන අපි උන්ට ගෙවුවා කියලා. එතකොට කාලිංග? කාලිංග දැන් නැහැ. හොයන්න කියලා ගියා. දැන් නැහැ කියලා අයියා. අනේ දෙයනේ. උන් කාලින්ගට මොන හරි කරලාද දන්නේ? ඒකම තමයි මාත් කියන්නේ. ඔයයිසිකාරය කියනවා අපිට පැමිණිලක් දාන්න කියලා. ඉතින් පැමිණිලි දදා ඉන්නකො කාලින්ගිය මරලා තියි. ඒක තමයි මං කියන්නේ. අපි SSP ට කියමු. ඔව්. අපි හැමවත් කරමු. වෙන කරන්න දෙයක් නැහැනේ. සාවගේ මං කිව්ව කොත්තමල්ලි ටිකක් අම්බගෙන බොන්න කියලා. ගොඩ යන්නත් කරන්න ඕන දේශපාලනයක් තියෙනවා. මෙයා මොනවද කරන්නේ? අතේ තියෙන තුට්ටු දෙක වේදම් කරගන්නනේ මෙයා දේශපාලනය කරන්නේ. ඒ දැන්වත් නැගිටපන් ඉතින්. ඇඟ මැලි කඩ කඩ ඉන්නේ නැතු. යකෝ මචං තොපිලා හරිනම් උදේ පාන්දරම නැගිටලා මූණකට හොදගෙන ඇඳුමක් ඇඳගෙන mantri